සහාර කාන්තාරයේ හා ඊජිප්තු කලාපය පිළිබඳව පරිශීකන පිරිසක් නවතම අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ 6000 years ago the Sahara was green and rain යන මාතෘකාවෝසේ. ඒ අනුව සහාර කලාපයේ පරිශීන සිදු කළ පරිශීකන කණ්ඩායමක් පවසන්නේ මීට වසර 6000කට පෙර සහාර කාන්තාරයේ තෙත් කලාපයේ බිමක්ව පැවති බවයි. ඒ නිරන්තරයෙන්ම වර්ෂා තත්ත්වයන්ට මුහුණ පෑ හරිත පැහැ කලාපයක් බවද පරිශීකන් සඳහන් කර තිබෙනවා. එම පරිශීනට සම්බන්ධ වූ ජෙසිකා ෆ්‍රීඩ් පෙන්වා දෙන්නේ දෙවන්ත සහාර කාන්තාරයේ කලාප රසකම එම ඉපැරණි අවශේෂය දැකගත හැකි බවයි. වසර 5000 අතර කාලයේ එම කලාපයේ හරිත පැහැ පරිසරයක්ව පැවති සශ්‍රීක කලාපයක් බවද ඔවුන් සිදු කළ පරිශීන මගින් අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් එම සශ්‍රීක පරිසරය එකවරම වෙනසකට ලක් වීම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බවද පර්යේෂකයන් සඳහන් කරනවා. සහාරා කාන්තාරයේ පිහිටා ඇති ලොව ඇතැම් විශිෂ්ට නිර්මාණ පවා ගංගා හා ජලාශ මුල් කරගනිමින් ඉදිකර ඇති බවටද සාධක පවතිනවා. එම කලාපයේ ඇතැම් ස්ථානවලින් ජලය ගලාගිය ආකාරයක්ද දක්නට ලැබෙන අතර එවන් තත්වයන් අඟහරු ඇතුළු වෙනත් ග්‍රහලකවලින්ද නිරීක්ෂණය වන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. වසර 5000කට පෙර සශ්‍රීකව හා ජනාකීර්ණව පැවති සහාරාව කාන්තාරයක් බවට පත්වීම සම්බන්ධයෙන් සෙවීම සඳහා පර්යේෂකයන් සිය ගවේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.